नमस्कार वेवा बुदुर्वनत समदा बुदोहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासांग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනා මාලාවේ එප්පාවල එලිය දියුල් වැව ක්‍රීඩාංගනයේ ඉඳලා සිදු කෙරෙන තවත් ධර්මදේශනාවක් සඳහා තමයි ඔබ මේ සූදානම් වෙන්නේ. ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නයි ඔබ සූදානම් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කියන්නේ අසහාය මනුස්ස රත්නයක්, දෙවියන්ට දෙවියූ, මරුන්ට බඹුන්ට අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ, සියලු දෙවිමිනිස් ප්‍රජාවෙන්ම වන්දනීය වූ, පුද පූජා ලැබුවා වූ ඒ උත්තරීතර බුදුරජාණන් වහන්සේ තමයි ඔබ මම හැම දෙනාම සරණ ගියේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ මෙච්චරයි කියලා අපිට කියලා නිම කරන්න බෑ. ඒ අපහසුතාවය නවත්තන්ට, ඒ අපහසුතාවය නැති කරලා දාන්න බුදුරජාණන් වහන්සේ බුදුගුණ නමයකට කෙටි කරලා අපිට දැක්වුවා. ඒත් ඒ බුදුගුණ නමය අනන්ත අප්‍රමාණ බුදුගුණයක ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් කෙටියෙන් දක්වපු විදිය. ඉතින් පින්වත්නි, අනන්ත අප්‍රමාණ ගුණ කඳක් දරාගෙන වැඩ සිටින්නට තරම් ඔබ මම සරණ ගිය ඒ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්ත වුණා. ඔබට මට සතුටු වෙන්න පුළුවන් ශාස්ත්‍රූවරයෙක්, ආඩම්බර වෙන්න පුළුවන් ශාස්ත්‍රූවරයෙක්, කටපුරාම මේ මගේ ශාස්ත්‍රූන් වහන්සේ කියලා හදවතින්ම සරණ යන්න පුළුවන් ශාස්ත්‍රූ කෙනෙක්ව
අපිට මුණ ගැහුණා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ ගුණ කඳක් දරාගෙන වැඩ සිටියා. අසංකේය කල්ප ලක්ෂ 20කට ඉස්සරලා අම්මා කෙනෙක් කරේ තියාගෙන දවස් 7ක් එක දිගට පීනලා අම්මගෙන් ආරාධනාවක් ලැබෙනවා, මයි පුතේ බුදු වෙන්න හොඳයි කියලා. ඒ අම්මගේ ආරාධනාව හිතේ පැලපදියම් වෙන මේ වීරෝදාර පුත්‍ර රත්නය අසංකේය කල්ප ලක්ෂ 16කට පස්සේ දීපංකර කියන බුදුරජාණන් වහන්සේගේ පාද මූලේ සුමේද තාපසයා විදිහට වැතිරුණා. මහා මඩගොහරුවක් මැද්දේ දිගා වෙලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂ සංඛ්‍යාත මහා සංගරුවන මගේ පිට උඩින් වඩිත්වා මගේ ශරීරය බුදු පාමොක් මහ සංගනට ඒ දණ්ඩක් වේවා කියලා අදිෂ්ඨාන කරගෙන ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ, දීපංකර බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාව අමතලා කියනවා, දේශනා කරනවා, පින්වත්නි මහණෙනි ඔබට පේනවද මේ පුරුෂයාව? එතකොට සංඝයා උත්තර දෙනවා, එහෙමයි ස්වාමීනි. ඔබට කවුරු කියලාද දැනෙන්නේ කියලා ඇහුවා. ස්වාමීනි, සියල්ල දන්න, සියල්ල දකින ඔබ වහන්සේම තමයි ඒක දන්නේ, අපි දන්නේ නැහැනේ කිව්වා. ඒ වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ඉන්නේ අෂ්ඨ සමාපatti ලැබලා දහම් දෙසුවොත් මේ මොහොතේම අරහත්ත්වේ සාක්ෂාත් කරන්න තරම් වාසනා මහිමයක්, වීරියක්, ප්‍රඥාවක් තියෙන පුද්ගලෙක්. ඒත් මෙයාගේ ස්වභාවය ඊට වඩා වෙනස්. මේ කෙනා ඊට වඩා වෙනස් ගමනක් යණ්ඩයි මේ දිගා වෙලා ඉන්නේ. සම්මා සම්බුදු වෙච්ච මගෙන් නියත විවරණ අරගෙන මතු බුදු කෙනෙක් වෙන්නයි මේ වැඳ වැටිලා ඉන්නේ. මහණෙනි, හරියටම මීට අසංකේය කල්ප ලක්ෂ 4කට පස්සේ කිඹුල්වත් කියන නුවරක සුද්ධෝදන කියන රජුරවන්ට දාව මහා මායා කියන මෑණියන්ගේ කුසේ සිද්ධාර්ථ නමින් අර්ථයක් සිදු කරන්නා කියන නාමය දරාගෙන ගෞතම ගෝත්‍රය කරගෙන ඒ ඉපදිලා සම්මා සම්බුදු වෙනවා ගෞතම නමින්. ආංගේ සිද්ධාර්ථ ගෞතම වෙන්ට මගෙන් විවරණ ගණ්ඩයි මේ දිගා වෙලා ඉන්නේ කිව්වා. එදා විවරණ ලැබුවා. අසංකේය කල්ප ලක්ෂ 4ක් පුරාවට සාමාන්‍ය මිනිස්සෙකුට කරන්න බැරි තරමේ කැපකිරීම් තොගයක් සිද්ධ කරලා එදා නේරංජරා ගංගාසබඩ වජිරාසනය මතදී සම්මා සම්බුදු බව ලැබුවා. සියලු කෙලෙස් නසලා සම්මා සම්බෝධිය සාක්ෂාත් කරපු ඔබයි මමයි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ සතියක් ඒ බෝධි මූලයේම වැඩ සිටියා. සමවත් සුවෙන් ඒ සාක්ෂාත් කළ නිවන විඳ විඳ සාක්ෂාත් කරපු ඒ සැපය විඳමින් සතියක් ගත කළා. සමවත් සුවෙන් ඔය විදිහට සති 7ක් එක දිගට ගත කළා. ඔය සම්මා සම්බුදු වුණාට පස්සේ මේ ලෝකේ වර්තමාන අයිතිකාරයා
අප සියලු දෙනාගේම අයිතිකාරය අපේ ඇස් දෙකේ අපේ කන් දෙකේ නාසේ දිවේ කයේ මනසේ අයිතිකාරය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. ගෞතමයන් වහන්ස සම්මා සම්බුදු වුණානොවැ දැන් ඉතින් නිවන් දැක්කනොවැ බලාපොරොත්තුව ඉෂ්ට වුණානොවැ ඉතින් ඇයි තව බලන් ඉන්නේ පිරිනිවන් පාන්ට කියලා එල්ලා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එම්බා මාරය පිරිනිවන් පාන්ට ඕන වෙලාව නැති වෙලාව මං දන්නවා. පිරිනිවන් පාන්ඩ යම් දවසක් එළඹෙනවද ආං ඒ දවස එළඹුණාට පස්සේ උඹ ආරාධනා කළා නොකළා මං පිරිනිවන් පානවා. මාරයේදා වෙනකං මං පිරිනිවන් පාන්නේ නෑ. සිව්වනක් පිරිසම මේ ධර්මයේ පරතරට යනකං ධර්මඥානය ඇති කරගන්නකං සිව්වනක් පිරිසම ධර්මය තුලින් බබලනකං තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ නෑ. ඒ ගැන වදවෙන්ට කාරි නෑ. ඒ සිව්වනක් පිරිස ධර්මදර විනයදර වුණාට පස්සේ තථාගතයන් වහන්සේට ආරාධනා කළා නොකළා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. ඒ ගැන දුක් වෙන්න වදවෙන්ට කාරි නෑ කිව්වා. ඉතින් මොකද වෙන්නේ? එදා නානාවිද කරදර බාධක කරලා සම්මා සම්බුදු වෙන්න හදද්දී කරන්න තරම් තියෙන දසවද දුන්නනේ. සම්මා සම්බුදු වෙන්න හිතාගෙන වජිරාසනය මත වැඩ හිටියනේ. ඇස් ඉස් මස්ලේ වියලෙනවනං වියලුණාවේ, වෙන දෙයක් වෙච්චාවේ. යම් පුරුෂ ධෛර්යයකින් සාක්ෂාත් කළ යුතු යමා මහ නිවනක් ඇද්ද, ඒ යමා නිවන සාක්ෂාත් කරලා මිස නැගිටින්නේ නෑ කියලා එදා සම්මා සම්බුදු වෙන්ට හිතාගෙන සුජාතාව දුන්න කිරිපිඩු වළඳලා වාඩි වුණානේ. ඒ වාඩි වෙච්ච පාර මේ ලෝකේ අධිගෘහිත කෙනා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හවස් යාමේ, ඒයි සිද්ධාර්ථ නැගිටපන්, ඒයි සිද්ධාර්ථ නැගිටපන්, උඹ ඔය ඉඳගෙන ඉන්න ආසනේ මගේ කිව්වා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ අහනවා එම්බා මාරය මේ ආසනේ ඔහේගේ කියලා කියන්න කෝ සාක්කි? පින්වත් නිදී කිරටත් බලල්ලු සාක්කි වගේ. මොකද වුනේ? මාර සේනාවම එක හඬින් කෑ ගැහුවා අපි සාක්කි, අපි සාක්කි කියලා. ඒ වෙලාවේ මාරයා කතා කරලා අහනවා සිද්ධාර්ථ ඔන්න මට නම් සාක්කි ලැබුණා. සිද්ධාර්ථ කෝ ඔය වජිරාසනේ ඔහේග කියන්න සාක්කි කියලා ඇහුවා. පින්වත්නි, සම්මා සම්බුදු වෙන්න ආරාධනා කරපු සම්මා සම්බුදු වෙන්න එනකොට අබිනික්මනේදී සිවුරු පිරිකර පූජා කරපු දිව්‍ය ලෝකෙදී ආරාධනා කරපු දෙවිවරු බ්‍රහ්මරාජවරුවත් පේන තෙක්මානක හිටියේ නෑ. මිනිස් පුළුටක් පේන තෙක්මානක නෑ. සියල්ලෝම බයේ පලා ගිහිල්ලා. පින්වත්නි, තනියට කවුරුත් නෑ, සාක්කියට කවුරුත් නෑ. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දන්නවා කවුරු නැතත් හෙවණැල්ල වගේ රැස් කළ පින
තියෙනවා කරපු වීරිය තමා තුළ තියෙනවා කියලා. අතදිගු කළා මහපොළොවට, මේ මැදෑඟිල්ලෙන් තට්ටුවක් දැම්මා මහපොළොවට. තට්ටුව දානකොට මේ මහපොළොවම ගිගුම් දුන්නා, මහා කම්පාවට පත් වුණා. කම්පාවට පත් වෙලා කතා කරලා කිව්වා, "ඒයි දරතී මාතා, ඔයා දන්නවා අසංකේය කල්පලක්ෂ 4ක් තිස්සේ සිද්ධාර්ථ ගෞතම වෙලා මේ ආසනේ ඉඳගන්න කරපු වීරිය කී වතාවක්නම් සම්බුදු වෙනවා කියලා ඉඳගෙන බිම වැටිලා මිය ගියාද කියන්න ඔබ දන්නවා? ඇස් ඉස් මස්ලේ දන් දීපු ප්‍රමාණ මට වඩා හොඳට ඔබ දන්නවා. ඒ නිසා දරතී මාතා සාක්කි දෙන්න සිද්ධාර්ථ ගෞතමයෝ පිණිසමයි මේ ආසනේ තියෙන්නේ කියලා." පින්වත්නි, දරතී මාතා මේ මහපොළොව සොලවලා ගිගුම් දීලා මොකද කළේ? සාක්කි දුන්නා. ගිරිමේ කළා යතා පිටේ හිටපු ඒ හස්ති රාජයා පිටේ හිටපු දෙවන්ත කෙනා මොකද වුනේ? බිම වැටුණා, පරාජයට පත් වුණා. ලා උන බට තලන හස්ති රාජෙක් වගේ අපේ මහබෝසතාණන් වහන්සේ ඒ තමා ඉදිරියේ ඉන්න කෙනාව පරාජය කරලා දැම්මා. ලා උන බට තලන හස්ති රාජෙක් වගේ පරාජය කරලා දැම්මා. ඊට පස්සේ ඒ කෙනා ඔහි යන්ට ගියා, පැරදිලා, කර කියා ගන්න දෙයක් නැතුව. කොහොම හරි මොකද වෙන්නේ? ඔන්න සති පහක් ඔන්න දැන් පටන් ගත්තා. පස්වෙනි සතියත් පටන් ගත්තා. පස්වෙනි සතිය අජපාල නුගරුක මුල. මොකද වෙන්නේ? ලෝකෙම අධිපතිතුමා නියරකට වෙලා ඉඳගෙන කෝට්ටක් අරගෙන වෙලමැද්දෑවේ වෙලා ඉන තිබ්බ වැලිගොඩේ ඉරියැඳ ඇඳ ඉන්නවා. දුවරු තුන් දෙනෙක් ඉන්නවා. තණ්හා රති රගා කියලා. දුවරු තුන් දෙනා බැලුවා, "මොකද මේ අපච්චිට වෙලා තියෙන්නේ? දැවැන්තෙක් වගේ හිටපු තාත්තා මොකද මේ පොළොවේ ඉරි අඳින්නේ? කවදාවත් අපි දැකලා නැහනේ මෙහෙව් වැඩක්. අපේ තාත්තට මොකක් නමුත් නස්පැත්තියක් වෙලා. ඒ නිසා ගිහින් අහන්න ඕනේ තාත්තේ මොකද වුනේ කියලා කියලා." කෙල්ල තුන් දෙනා මොකද කළේ? ගියා මේ ලෝකේ නායකයා ගාවට. ගිහිල්ලා මොකද වෙන්නේ? ඇහුවා, "තාත්තේ මොකෑ ඔය? මොකද මේ වෙලා තියෙන්නේ? හරියට නිකන් හුඹහෙන් ඇදපු තලගොයා වගේ වෙලා. තාත්තා මොකෑ මේ ඇදිලා ගිහිල්ලා සුදු මැලි වෙලා. තාත්තට මොකද මේ වුනේ?" එතකොට කිව්වා, "දරුවනේ වෙන්ට තියෙන ඔක්කොම වුණා. ඔව්, වෙන්න තියෙන ඔක්කොම වුණා" කිව්වා. ඊට පස්සේ ඇහුවා, "මොකද්ද වෙන්න තියෙන ඔක්කොම වුණා කියන්නේ?" කිව්වා, "මොනවා වෙන්නද?" "සිද්ධාර්ථ සම්මා සම්බුදු වුණා" කිව්වා. "සිද්ධාර්ථ සම්මා සම්බුදු වුණා. මගේ ග්‍රහණේ ඉන්න මිනිස්සුන්ව ඕන් දැන් බේරන්ඩ පටන් ගනී. දෙවියන්ව බේරන්ඩ පටන් ගනී. මට ඉතින් දැන් පාලනය කරන්ට වෙන්නේ නෑ" කිව්වා. "මෙතුවක් කාලෙකට දෙවෙනි වෙච්ච නැති මම අද දෙවෙනි වුණා" කිව්වා. "මේ වෙනකොට දෙවෙනි වෙලා" කිව්වා. "දැන් මගේ බලය ක්‍රියාත්මක නෑ" කිව්වා.
දැන් තුන් ලෝකෙම තියෙන්නේ සම්බුදු බලය කිව්වා. දැන් තුන් ලෝකෙම තියෙන්නේ සම්බුදු බලය කිව්වා. ඒකට දැන් යටත් තුන් ලෝකෙම කිව්වා සම්බුදු බලයට. එතකොට මොකද වෙන්නේ? තණ්හා රති රගා කියන දූල කියනවා, අයියෝ තාත්තේ අපි වගේ දූල තුන් දෙනෙක් ඉඳගෙනද තියාගෙනද ඔයා ඔහොම කියන්නේ කිව්වා. අපි වගේ දූල තුන් දෙනෙක් තියාගෙනද ඔයා ඔහොම කියන්නේ කිව්වා. තාත්තා බය නැතුව ඉන්න කිව්වා. තාත්තා බය වෙන්න එපා කිව්වා. වනාන්තරයේ ඉන්න හස්තිරාජෙක් අල්ලගෙන එනවා වගේ අපි ඔහුව රාග තොණ්ඩුවෙන් බැඳලා අරගෙන එන්නම් කිව්වා. අපි ඔහුව රාග තොණ්ඩුවෙන් බැඳලා අරගෙන එන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා, එතකොට ඔයාගේ වසඟයට ඔහුව ගන්න පුළුවන් කිව්වා. බය වෙන්න එපා කිව්වා. අපි වගේ දූල තුන් දෙනෙක් ඉන්නවනේ කිව්වා. අපි වැඩේ බාර ගන්නම් කිව්වා. තාත්තා බය නැතුව ඉන්න කිව්වා නේද? ඊට පස්සේ තාත්තා කියනවා, ලෝකේ සුගතයන් වහන්සේ අරහත් බවට පත් වුණා. රාගයෙන් ඔහුව බඳින එක ලේසි නෑ, ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කිව්වා. මාර විෂය ඉක්මවා ගිහිල්ලා තියෙන්න කිව්වා. ආන් ඒ නිසයි මං ගොඩාක් ශෝක වෙන්න කිව්වා. අපේ විෂය ඉක්මවා ගිහිල්ලා කිව්වා. ඊට වඩා ලේසි කෙල්ලනේ මකුළු දැලෙන් හුලං නවත්තන එක කිව්වා. ඊට වඩා ලේසි කෙල්ලනේ මකුළු දැලෙන් හුලං නවත්තන එක කිව්වා. ඊට වඩා ලේසි මහා ගලන ගඟක් අත තියලා නවත්තන එක කිව්වා. ඒත් සිද්ධාර්ථව නවත්තන්න බෑ කිව්වා. සිද්ධාර්ථ යන්න ගියා මගේ පාලනයෙන් එපිටට. සිද්ධාර්ථ සම්බුදු වුණා. දැන් ඉතින් ඇල්ලිලි බොරු කිව්වා. අරහත්වයට පත් වෙච්ච අයව රාග තොණ්ඩුවෙන් බැඳලා තියන්ට බෑ කිව්වා. නිකං කෙල්ලනේ කළු ගල්වල ඔළුවේ ගහගන්න නැතුව හිටපියව් කිව්වා. තොපිට පුළුවන් දෙයක් නෑ කිව්වා. මට බැරි වෙච්ච එකේ තොපි කවුද කියලා ඇහුවා. මේ මෙහෙට වෙලා හිටපියව් කිව්වා. ඊට පස්සේ තාත්තට කිව්වා, බය නැතුව එන්න කිව්වා. තණ්හා රති රගා කියන මාරතුවරු මොකද වුනේ? කියන දේ අහන්න නැතුව ඔන්න ගියා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට. ඉතින් එදා වෙච්ච සිද්ධිය ගැන කියවෙන සූත්‍ර දේශනාවක් තමයි අද අපි කියලා දෙන්නේ. මේ සූත්‍ර දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ දේශනාවේ නම මාරදීතු සූත්‍රය. මාර දුවරුන් ගැන වදාළ දෙසුම, මාර දූවරුන්ට වදාළ දෙසුම, මාර දූවරුන්ට වදාළ දෙසුම. එතකොට ඉතින් මොකද වෙන්නේ? මාර දූවරු ඔන්න ගියා අජපාල නුගරුක ගාවට. ගිහිල්ලා මොකද වුනේ? භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම කිව්වා, ශ්‍රමණයන් වහන්ස, අපි ඔබ වහන්සේගේ පාකමල් අභියස බැල මෙහෙවර කරන්නද කියලා ඇහුවා. අපි ඔබ වහන්සේගේ පාකමල් අභියස බැල මෙහෙවර කරන්නද කියලා ඇහුවා. එතකොට කෙලෙස් නැති කරලා අනුත්තර වූ විමුක්තියට පත් වෙච්ච කෙනෙක් යම් ආකාරයකින් සිටිනවද, අන්න ඒ ආකාරයෙන්ම ඔබයි මමයි සරණ ගිය ඒ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාර දූවරුන්ගේ අදහසට හිත යොමු කළේ නෑ කියන. සියලු කෙලෙස් නසපු
අනුත්තර වූ සම්මා සම්බෝධියට පත්වෙච්ච යම් කෙනෙක් ඇද්ද ආං ඒ කෙනෙක් ඉන්න විදිහටම මාර දුවරුන්ගේ ඒ අදහසට ඒ වචනෙට හිත යොමු කළේ නෑ කියනවා. නොසැලීටිය කෙනවා තමන් වහන්සේ හිටපු ඒ සමාධිය තුළ නොසැලීටිය කෙනවා. ඊළඟට මොකද කළේ මේ කෙල්ල තුන් දෙනා? තණ්හා රති රගා මේ තුන් දෙනා මොකද කළේ? මාරදුවරු තුන් දෙනා පැත්තකට ගියා. ගිහිල්ල පොඩි සාකච්ඡාවක් දැම්මා. සාකච්ඡාවක් දාලා කිව්වා මෙන්න මෙහෙම මෙහෙම හරියන්නේ නැහැ කිව්වා. මිනිස්සුන්ගේ හැඟීම් විවිධාකාරයි කිව්වා. මිනිස්සුන්ගේ හැඟීම් විවිධාකාරයි කිව්වා. අපි මෙහෙම කරමු කිව්වා. මේ මිනිස්යාව දමනය කරන්න, මේ මිනිස්යාව අපේ වසඟයට පත් කරන්න මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ කිව්වා. අපි මෙන්න මෙහෙම කරමු කිව්වා. අපි එක්කෙනා 100 බැගින් මවමු කිව්වා. ගෑනු ළමයිව. කොයි වගේද? කුමාරිකාව 100 බැගින් මවමු කිව්වා. මවාගෙන මොකද කරන්නේ? අපි නටමු කිව්වා. නටලා මෙයාව වසඟෙට පත් කරමු කිව්වා. දැන් එක්කෙනා 100 බැගින් 300ක් මවාගෙන මොකද වෙන්නේ? ඔන්න කුමාරිකාව විදිහට වෙස් ගත්තා. වෙස් අරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ශ්‍රමණයන් වහන්ස, අපි ඔබ වහන්සේගේ පාකම ලැබියස මෙහෙකරුව වෙන්නම්. අනේ අපිට දාසියෝ වෙන්න ඉඩ දෙන්න. අපි ඔබ වහන්සේගේ බැල මෙහෙවර කරන්නම්. ඔබ වහන්සේ ළඟ, ඔබ වහන්සේගේ පාකම ළඟ දාසියෝ වෙන්නම් කිව්වා. එතකොට කෙලෙස් නැති කරපු අනුත්තර වූ සම්මා සම්බෝධියට පත්වෙච්ච යම් කෙනෙක් යම් ආකාරයකට වැඩ ඉන්නවද, ඒ ආකාරයෙන්ම වැඩ සිටි භාග්‍යතුන් වහන්සේ මාර දුවරුන්ගේ අදහසට හිත යොමු කළේ නැහැ කියන. හිත යොමු කළේ නැහැ කියන. භාග්‍යතුන් වහන්සේ යම් සමාධියකින් සුවසේ වැඩ සිටියද, ඒ හිත එකඟ කරගෙන සමවත් සුවයෙන්ම වැඩ හිටියා කියන. සමවත් සුවයෙන්ම දැට හිටියා කිව්වා. දැනුනේවත් නැහැ කියන. ගණන් ගත්තේවත් නැහැ කියන. ඊට පස්සේ මොකද වෙන්නේ? තණ්හා රති රගා තුන් දෙනා ඔන්න ආයේ පැත්තකට ගියා. ආයේ තුන් දෙනා සාකච්ඡා කරනවා. මොකද වෙන්නේ? සාකච්ඡා කරලා කියනවා පුරුෂයින්ගේ හැඟීම් වෙනස්. එක එක්කෙනාගේ ආසාවල් වෙනස් නොවේ. සමහර විට සමහර මිනිස්සු ඉන්නවා මෙන්න මෙහෙම. අපි මෙහෙම කරමු කිව්වා. එක්කෙනා 100 බැගින් පුංචි ළමයින්ගේ වෙස් ගම්මු කිව්වා. පුංචි ළමයින්ගේ වෙස් ගමු කිව්වා. ඒ කියන්නේ අවුරුදු 16 17 විතර ගෑනු ළමයින්ගේ වෙස් අරගමු කිව්වා. සමහර පිරිමි කැමති ඒ වගේ අයට කියලා කිව්වා. ඒ නිසා ඒ විදිහට එක්කෙනා 100 බැගින් වෙලා 300 දෙනෙක් විදිහට අවුරුදු 16 15 කෙල්ල වගේ නටමු කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? තණ්හා රති රගා මෙන්න මේ වගේ පුංචි ගෑනු දරුවෝ විදිහට වෙස් වලාගෙන ඔන්න ආය නටන්න ගත්තා. නටනවා 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 දාඩිය පෙරාගෙන කෙල්ලො ටික මහා මේරුව වගේ නොසැලී ඉන්නවා අපේ තථාගතයන් වහන්සේ. නටනවා නටනවා හති මුනින් දාගෙන
මොකුත් වෙන්නේ නෑ, දැනෙන්නේවත් නෑ, දැනෙන්නේවත් නෑ. මකුළු දැලෙන් හුලං නවත්තන්ට බෑනෙ සුලි සුලංනේ. ඒ වගේ මහාමේරුව වගේ නොසැලී හිටිය තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ යම් රහතන් වහන්සේ කෙනෙක්, අරහත්වයට පත්වෙච්ච කෙනෙක් යම්සේ නොසැලී ඉන්නවද, ඒ ආකාරයටම තථාගතයන් වහන්සේ ඒ ගැන කිසිම හිතක් යොමු කරන්න නැතුව නොසැලී සිටිය කෙනු. මේ කතා කරන්නේ කවුරු ගැනද? ඔබයි මමයි සරණ ගිය තථාගතයන් වහන්සේ ගැන. හිත හිතා සතුටු වෙන්න ඔබ තෝරාගත්තු නායකයා ගැන, හිත හිතා සතුටු වෙන්න ඔබේ හදමඩල වෙන් කරපු නායකයා ගැන, හිත හිතා සතුටු වෙන්න ඔබේ සියලු පුද පූජාවන් වලට හිමිකාරයා වෙච්ච තථාගතයන් වහන්සේ ගැන. යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේව කායා පරිපූරෙස්සන්ති. මහා සමය සූත්‍රයේ එහෙම තියෙනවා. යේ කේචි බුද්ධං සරණං ගතාසේ, යමෙක් බුදුරජාණන් වහන්සේව සරණ යනවද, නතේ ගමිස්සන්ති අපායං, ඒ කෙනා අපායේ උපදින්නේ නෑ කියනවා. පහාය මානුසං දේහං, මනුස්ස ශරීරය හැරදාලා යන දවසට දේව කායා පරිපූරෙස්සන්ති, දිව්‍ය ලෝකේ උපදිනවා කියනවා. කවුද? අල්ප මාත්‍රයක් කරේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදිච්ච කෙනා. එහෙනම් අපේ අත්තලා කිරියම්මලා අපේ දූලගේ පුතාලගේ ඇඟට වැහිලා කොණ්ඩෙ කඩාගෙන මායම් වෙන්නේ මොන එකටද? ඔව්, අල්ප මාත්‍රයක්වත් පැහැදීම තිබිලා නෑ. අල්ප මාත්‍රයක්වත් පැහැදීම තිබිලා නෑනේ. බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා අමූලික බොරුවක් කියලා ඉරහඳ තාරකා වැඳ වැඳ ඉඳලා සියල්ල හඳට, සියල්ල අඟහරුට සෙනසුරුට පෘථුවිට බාර දීලා හිටියපු නිසා අපේ අත්තලාච්චියම්මලා දෙව්ලොව ගියේ නෑ. අල්ප මාත්‍රයක්වත් පැහැදීම තිබ්බේ නැති නිසා තථාගතයන් වහන්සේගේ අවබෝධයට අභූතයෙන් චෝදනා කර කර, නේද, අභූතයෙන් චෝදනා කර කර වැරදි දෘෂ්ටි පුරුදු කර කර හිටපු නිසා, අල්ප මාත්‍රක පැහැදීමක් නැති නිසා ගියේ නැතෑ සතර අපායනේ. සතර අපායේ ගියා. නැත්තං ඉතින් එන්ට එපැයි බබුලුවාගෙන හාත්පස, පුතේ මම බුදුරජාණන් වහන්සේව සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා, දැන් බලාපං තෙරුවන් සරණ ගිය, සිල් රැකපු මං තාව තින්සේ යාමේ තුසිතේ මහා විමානෙක ඉන්නේ, දැන් මට මෙච්චර මෙච්චර පිරිවර ඉන්නවා කියලා ඇවිත් කියන්ට පැයි. ඒත් කිරියම් මැමැරිලා සතියයි ගියේ, මෙන්න ඉන්නවා හොටු සෙම පෙරාගෙන කැහැටු ගැහිච්ච ශරීරයක් ඇතිව, නූල් පොටක් ඇඟේ නැතිව ඔන්න ඉන්නවා හීනෙන් අපේ ඉස්සරහා. කණ්ඩ නෑ, අඳින්ඩ නෑ, නේද? ආං මොකද මේ වෙලා තියෙන? කිරියම්මලා යන ලෝකේ ගිහිල්ලා කොරපු වැරදි වැඩේට, අත්තලා යන ලෝකේ ගිහිල්ලා කොරපු වැරදි වැඩේට මෙච්චර උත්තරීතර ගුණ දරන
තථාගතයන් වහන්සේ ගැන අල්ප මාත්‍රයක්වත් හිත පහදවා ගන්න බැරි වෙච්ච එකේ ඒ අය යන ලෝකෙට ගිහිල්ලා පින්වත්නි අස්සයෝ දැන් යන්න ගිහිල්ලා ඒ දොරවල් වහලා වැඩක් නෑ. දැන් ඉතින් ඉන්නේ උන්ගේ දොරවල්වත් වහලා දාලා රැකගණ්ඩයි තියන්නේ. ඉන්නේ උන්ගේ දොරවල්වත් වහලා දාලා හොන්දට ඉබ්බෝ දාලා රැකගණ්ඩයි තියන්නේ. නැත්තම් ඔය ආස්පයෝගිය දවසටත් ආයෙ මොකකොලත් වැඩක් නෑ. උන් අස්ථාලේ නෑ, දොරවල් ගලෝගෙන ගිහිල්ලා. ඒ නිසා අද අද එයි මරු පින් කරගන්නේ කෙලෙසට සෙටමාරු නේවිසිතන්නේ. අජ්ජේව කිච්චං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනෝ. අජ්ජේව කිච්චං ආතප්පං, අද වැඩේ අදම කරන්ට. කරුමෙට ඕක විතරයි අපේ ඉස්කෝලේ ගහලා තිබුණේ, හොඳම ටික ගහලා තිබ්බේ නෑ. කෝජඤ්ඤා මරණං සුවේ, කවදා මැරෙයිද දන්නේ නෑ නේද? සමහර විට මෙහෙම වෙන්න ඇති. අපේ අම්මලා කියනවනේ, අම්මේ අපි මැරෙයිද දන්නේ නෑ කිව්වහම මොනවාද මේ මූසල කතා කියන්නේ, මොනවාට කට කැඩිච්ච කතා කියනවද මන්දා, අපේ උන් මැරෙනවා එහෙම. උන් එහෙම කියන නිසා සමහර විට ඒ කෑලි ටික ඒ පද ටික ඉස්කෝලේ නොගැහුවා වෙන්ටත් ඇති. කෝජඤ්ඤා මරණං සුවේ, කවදා මාරයා එයිද දන්නේ නැහැ. නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනෝ, මහා සේනා ඇති මාරයා එක්ක අපිට ගිවිසුමක් නැහෙනි. මොකෑ ඊයේ පෙරේද ඇවිත් කියලා ගියාය නේද අක්කේ? ඉතින් තව අවුරුදු 20කින් 30කින් එනකම් හොඳට ඔය කරන දෙයක් කරගෙන හිටපන් කිව්වයනේ. ඔව්, කොයි වෙලේ එයිද දන්නේ නැහැ. අඩු ගානේ තැපැල් මාමා එනකොට බෙල් එකක්වත් ගහනවා, මේ මිනිස්සයා එනකොට එහෙමවත් නැන්නේ නේ. තැපැල් මාමා එනකොට අඩුම ගානේ බෙල් එකක්වත් ගහනවා, ලියුම් ආවා කියන්ට. මේ මිනිස්සයා එනකොට බෙල් එකක්වත් නැහැ. ආවද කියන්න හාං කවිසියක්වත් දන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ආදාද හිත පහදවා ගන්නට, මේ දැන් හිත පහදවා ගන්නට මම සරණ ගිය ශාස්ත්‍රූන් වහන්සේ මොන තරම් අජපාල නුගරුකමල ගාම්භීරව වැඩින්දැද්ද, නොසැලී වැඩින්දැද්ද කියලා හිත පහදවා ගන්නට. සැලුනේ නේ මාර දුවරු ඉස්සරහා නේද? දැන් කාලේ මාර දුවරු වෙන්න ඕනේ නේ, ලේ වමනේ දාගෙන යන්නේ පස්සෙන් නේද? ආයි මාර දුවරු වෙන්න ඕනේ නේ නේද? ලේ වමනේ දාගෙන යන්නේ පස්සෙන් ආයි නටන්න ඕනේ නේ. හැරිලා බැලුවනම් ඇති නේද? කටහඬ ඇහුනනම් ඇති. යාන්තම් කුණු කයේ පුසුඹක් දැනුණනම් ඇති. මං ඔබේ පාකමල් ළඟ දාසි වෙන්නම් කියයි, දාසය වෙන්නම් කියයි. එහෙමද නැද්ද? එහෙමනේ නේ. එහෙමයි අපිට උනේ. ඒ තථාගතයන් වහන්සේලාගේ අසිරිය බලන්ටකෝ. දැවැන්තම තුන් දෙනා නටනවා නොඑක් වෙස් අරගෙන, මහා මේරුව වගේ නොසැලී හිටියනේ. හිත පහදවා ගන්න ඕනේ නැත්. එවන් ශාස්ත්‍රූවරයෙක් මගේ නායකයනු වේ කියලා, ඒ වගේ ශාස්ත්‍රූවරයෙක්ව මට සරණ යන්න ලැබුණනේ කියලා සතුටු වෙන්න ඕනේද නැත්?
හිත හිතා සතුට වෙන්න. ඒ සතුට පාඩුවක් වෙන්නෙම නෑ. ඒ සතුට ඔබව දෙව්ලොව කරා ආරං යනවා. ඒ සතුට ඔබව නිවන කරා ආරං යනවා. ඇස් වලින් රත් වෙච්ච කඳුළු පයින්කන් සතුට වෙන්න. එච්චරට සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර බව. එච්චරට උත්තරීතරයි. ඉතින් මේ මාර දුවරු තුන් දෙනා සීය සීය චූටි ගෑනු ළමයින්ගේ ස්වරූප මවාගෙන ඔන්න නැටුවා. නැටුවා 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 හති මුනින්දාගෙන නැටුවා. සිද්ධාර්ථ ගෞතම නෙවෙයි ඇහැරිලා බැලුවේ, හැරිලවත් බැලුවේ. සමවත් සුවෙන් දැවැන්ත හස්ති රාජෙක් ඉන්නවා වගේ නොසැලී හිටියා. ඒ වෙලාවේ මොකද වුනේ? ඔව්, ඊළඟට මේ කෙල්ලෝ කල්පනා කළා මේක හරියන වැඩක් නෙවෙයි. සමහර මිනිස්සුන්ගේ හැඟීම් වෙනස්. උන් පුංචි කෙල්ලන්ට කැමති නැහැ. සමහර මිනිස්සු ඉන්නවා බැඳපු ගෑනුන්ට කැමති. ඒ නිසා අපි බැඳපු කාන්තාව වගේ එක්කෙනා සීය සීය මවාගෙන නටමු කිව්වා. දැන් ස්වාමියෙක් ඉන්න කාන්තාවක් වගේ නටමු කිව්වා. එහෙම කරලා මොකද වුනේ? ගිහිල්ලා ඔන්න මෙයාලා එහෙම වෙස් අරගත්තා. වෙස් අරගෙන තථාගතයන් වහන්සේ ළඟට ආයේ ගියා. ගිහිල්ලා කිව්වා, ශ්‍රමණයන් වහන්ස, ඔබේ පා කමල් අබියස අපි මෙහෙකරුව වෙන්නද? අනේ අපට අවස්ථාවක් දෙන්න මෙහෙකරුව වෙන්න කිව්වා. එහෙම කරලා දැන් නටනවා 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 නානා විද නැටුම්. තථාගතයන් වහන්සේ නෙවෙයි අඩුම තරමේ ඇහැක් ඇරලවත් බැලුවේ. සමවත් සුවයෙන්ම වැඩ සිටියා. ගාම්භීරව වැඩ සිටියා. නොසැලී වැඩ සිටියා. කොච්චරද කියනවා නම් හොඳට පුහුණු කළ, මනාව පුහුණු කළ හස්ති රාජෙක් දැවැන්ත ඊතල වරුසාවක් මැද්දෙත් නොසැලී ඉන්නේ යම්සේද ඊටත් වඩා හොඳට තථාගතයන් වහන්සේ සමවත් සුවෙන් වැඩ සිටියා. හිත හිතා සතුටු වෙන්නකො. තප්පරයක් හරි ඔය හිතේ පැහැදීම ඇති වුණොත්, අල්ප මාත්‍රයක් හරි ඔය හිතේ පැහැදීම ඇති වුණොත් මරණින් මත්තේ සුගතියේ උපදිනවනේ. ඒ පින සියලු කර්ම ඉක්මවා යනවනේ. ආනන්තරීය පාප කර්ම ඉක්මවන්න බෑ. හැබැයි තථාගතයන් වහන්සේ ගැන පැහැදුන පින, පැහැදුන පින ඔබව දෙව්ලොව ආරං යනවා. ඊට පස්සේ නැටුවා 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 තථාගතයන් වහන්සේව අමාරුවේ දාන්න බැරි වුණා. දමණය කරන්න බැරි වුණා. වසඟයටපත් කරගන්න බැරි වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ කෙල්ල තුන් දෙනා ආයේ යනවා පැත්තකට. ආයේ සාකච්ඡා කියනවා, මේ මිනිස්සුන්ගේ හැඟීම් ඇත්තටම වෙනස්. සමහර මිනිස්සු කැමති එක දරුවෙක් වදපු ගෑනුන්ට, ඒ වගේ ඇඟපත තියෙන අයට. ඒ නිසා අපි එක්කෙනා සීය බැගින් මවමු එක දරුවෙක් වදපු ගෑනු කෙනෙක්ගේ ස්වරූප මවල නටමු කිව්වා. ඉතින් ඔන්න කෙනෙක් වීණා වයනවා, තව කෙනෙක් නටනවා, තව කෙනෙක් කොන්චිලි පදිනවා. දාහක් දෙ නේද? අනේ ඉතින් අපිට නම් ඔච්චර ඕනේ නෑ. පොඩ්ඩක් හැරිලා බැලුවා නම් දාසය වගේ බේන් පස්සේ බලනකොට වැඩ කරනවා. ඔන්චිලි පදින්න දෙයක් නෑ, වීණා වයන්න දෙයක් නෑ. පස්සෙනේ වයන්නේ වීණාව නේද? පස්සේ තමයි වීණා වයන්නේ. හැරිලා බැලුවත් හොඳටම ඇති. කොහොමද තථාගතයන්ගේ තියෙන අභීත බව, නොසැලෙන බව?
නේද? ඒකනේ වඳින්න පුදන්න සුදුසු. ඒකනේ සියලු දෙයින් පුද පූජා ලබන්න සුදුසු. ඒකනේ අහස උසට මහා වෙහෙර විහාර හැදුනේ. අපේ ගමේ වැවේ මල් ඔක්කොම ඒකනේ බුදුරජාණන් වහන්සේ උදෙසා පිපෙන්නේ නේද? පූජා වෙන්නේ. එච්චරට පූජනීයයි, එච්චරට උත්තරීතරයි තථාගතයන් වහන්සේ. අහස උසට දාග හැදුනනේ, විහෙර විහාර හැදුනනේ, පූජා කළ රත්තරන් කොච්චරදනේ, පූජා වෙච්ච මුතුමැණික් කොච්චරද කොච්චරද කියනවනම් මේ ශ්‍රී ලංකා ද්වීපයේම කී වතාවක් නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ නාමයට පූජා වෙන්න ඇද්ද නේද? ඉතින් හිත හිතා සතුටු වෙන්න මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මෙච්චර ගැඹීරයි නේද? මෙච්චර අභිමානවත් නේද? මෙච්චර උත්තරීතරයි නේද කියලා හිත හිතා හිත හිතා සතුටු වෙන්න. ඒ සතුට ඔබව නිවන කරාම අරන් යනවා. ඊට පස්සේ මොකද උනේ? එක දරුවෙක් හදපු ගෑනු වගේ ඔන්න කාන්තාව වගේ නැටුවා. නටනවා 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 නටනවා. මොකද වෙන්නේ? නැටිල්ල ඉවරකුත් නෑ, වැයිල්ල ඉවරකුත් නෑ, ඔංචිලි පැදිල්ල ඉවරකුත් නෑ. ගෞතමයෝ දමනය වෙන්නේ නෑ, නොසැලී ඉන්නවා. ආයෙත් ඔවුන් හැති වැටුණ කෙල්ල තුන් දෙන ආයෙ ගියා පැත්තකට. අක්කණ්ඩිය මේක නම් හරියන වැඩක් නෙවෙයි කිව්වා. සමහර මිනිස්සුන්ගේ හිත එහෙම නෙවෙයි කිව්වා. අමුතුම ආසාවල් තියෙන කිව්වා. මේ මිනිස්සයත් එහෙම කෙනෙක්ද කොහෙද කිව්වා. සමහරු කැමති දරුවෝ දෙන්නෙක් විතර හදාපු කාන්තාවන්ට. දැන් ඔය අපේ පැතිවල තියෙන්නේ නේ ඒ වගේ. සමහරු කැමති දරුවෝ දෙතුන් දෙනෙක් හදාපු කාන්තාවන්ට කියලා. ඔන්න අපි එනං ඒ වගේ සිය දෙනා ගානේ මවමු කිව්වා. මවලා නාටමු කිව්වා. ඊට පස්සේ ඔන්න එහෙම සිය දෙනා ගානේ මවාගත්තා. ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ආයෙත් බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා කියනවා, ස්වාමීනි ශ්‍රමණයන් වහන්ස, අපි ඔබේ දාසියෝ වෙන්නද, අපි ඔබේ දාසියෝ වෙන්නද කියලා ඔබේ පාකමල් ළඟ වැඳ වැටිලා අවසර ඉල්ලන අපට, අනේ අපට දාසියෝ වෙන්න අවසර දෙන්න කියලා. මොකද වෙන්නේ? එතකොටත් කෙලෙස් නැති කරපු අනුත්තර වූ විමුක්තියට පත් වෙච්ච යම් තාක් කෙනෙක් යම් ආකාරයකට ගත කරනවද, නොසැලී ඉන්නවද, ඒ ආකාරයෙන් අපේ තථාගතයන් වහන්සේ වැඩ හිටියා. මාර දුවරුන්ගේ අදහසට හිත යොමු කළේ නැහැ. එයාලගේ අදහසට එකඟ වුණේ නැහැ. ඒ පැත්තට හිත යොමු කළේ නැහැ. මොකද වෙන්නේ? ආයෙත් ඔප්පු වුණා. මකුළු දැලෙන් සුලි සුලං නවත්තන්ට බෑ කියලා. මකුළු දැලෙන් සුලි සුලං නවත්තන්ට බෑ. අත දික් කරලා මහා දෝරේ ගලන ගංගා නවත්තන්ට බෑ කියලා උන් ආයෙත් මේ කෙල්ලන්ට තේරුණා. ආයෙත් ගියා පස්සට. උන් ආයෙත් සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා මොකද කළේ? කල්පනා කළා, මෙන්න මෙහෙම මේ කාරණේදීත් බලනකොට පේන්නේ මේ මිනිස්සයා ආමුතුම මානසිකත්වයක් තියෙන කෙනෙක්, ආමුතුම ආසාවක් තියෙන කෙනෙක්. මේක හරියන්නේ නැහැ කිව්වා. සමහර මිනිස්සු ඉන්නවා කිව්වා තරබාරු කාන්තාවන්ට කැමති, මහත් කාන්තාවන්ට කැමති. මේ මිනිස්සයත් එහෙම කෙනෙක්ද කොහෙද? අපි මවාගම්මු තරබාරු කාන්තා රූප 100 ගානේ මවාගෙන අපිත් නටමු කිව්වා. දැන් ඉතින් මැවිලා පේන්නේ නැද්ද? නට නැහැට
ඒ කොහොම නටන්න ඇද්දනේ අජපල් නුගරුක මුල හෙලවෙන්ට නටන්ත ඇති. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන් තරබාරු කාන්තා රූප 300ක් මවාගෙන ගියා කෙල්ලෝ ටික. ගිහිල්ලා බඳ වැටුණා. ස්වාමීනි ශ්‍රමණයන් වහන්ස, ඔබගේ පා කමල් ලැබියස දාසියන් වෙන්ට අපිට අවසර දෙන්න කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ නොසැලීනවා අරහත්වයට පත්වෙච්ච, විමුක්තියට පත්වෙච්ච සම්මා සම්බුදු කෙනෙක් යම්සේ වැඩ ඉන්නවාද ඒ විදිහටම වැඩ සේටිය නොසැලී හිටිය. කරගණ්ඩ දෙයක් නෑ කෙල්ලන්ට. ආයෙත් නටලා නටලා හැති වැටුණ, වයලා වයලා හැති වැටුණ, ඔවුංචිලි පැදල එපා වුණ නේද? ඊට පස්සෙ මොකද වෙන්නේ? ආය මේ කෙල්ලෝ දැන් අතාරින්නෙම නෑ නේද? ඒකනෙ මාරදුවරු කියන්නේ නේ. එතකොට අතාරින්නෙම නෑ. ඊට පස්සෙ මොකද වෙන්නේ? ඔව් මේ කෙල්ලෝ කතා වෙනවා මෙන්න මේම. අපේ තාත්තනම් කිව්වේ ඇත්තමක් ඇත්තම තමයි. ලෝකේ සුගතයන් වහන්සේ අරහත්වයට පත් වෙලා රාගෙන් බඳින එක පුළුවන් දෙයක් නෙවෙයි. මාර විසේ ඉක්මවා ගිහිල්ලා ඉන්නේ. ඒ නිසයි මොකද වෙන්නේ? ඒ නිසයි මෙහෙම ශෝක නොකර ඉන්නේ ගොඩාක්. ඒ නිසයි මෙහෙම ගොඩාක් ශෝක වෙන්නේ කියලා. මොකද වෙන්නේ? ඕන්න කතා වුණා. ඒ නිසයි මෙහෙම ගොඩාක් ශෝක වෙන්නේ කියලා කතා වුණා. නමුත් රාගය දුරු නොවුන ශ්‍රමණේකුට හරි බ්‍රාහ්මණේකුට හරි අපි මේ කරපු උපක්‍රමයන් කළානම්, ඔව් අපි මේ කරපුවා කළානම් ඔවුන්ගේ හදවත පැලෙයි කියනවා. කටින් උණුලේ වැක්කිරෙයි කියනවා. උම්මත්තක බවට හරි පත්වෙයි කියනවා. සීවිකල් වෙයි කියනවා. අමු උණ බට ගහක් කපලා දැම්මහම අව්වේ යම් විදිහකටද වේලිලා කරකුට්ටම් වෙන්නේ. ඒ වගේ ඇදිලා පැදිලා යයි කිව්වා. මැලවිලා යයි කිව්වා. මේ දාපු සෙල්ලන් ටික රාගේ දුරු නොකළ කෙනෙක් ඉස්සරහ කළා නම් ආයලා උණබට කපලා අවුවට දැම්මා වගේ වෙයි කිව්වා. ලේවමනේ යයි කිව්වා. ඊළඟට කිව්වා, ඔව් කටින් ලේ වැක්කිරෙයි කිව්වා. ඊළඟට උම්මත්තක හරි වෙයි කිව්වා. හදවත පැලෙයි කිව්වා. මේ නටපු නැටිල්ලට ඒත් බලාපංකෝ, මේක එහෙම එකක් උනේ නෑනේ. අපේ තාත්තා කිව්වේ ඇත්තම තමයි. ලෝකේ සුගතයන් වහන්සේ අරහත්වයට පත් වෙලා ඒ කෙනාව රාගයෙන් ඇදබැඳ තබන එක ලේසි වෙන එකක් නෑ. මාර විෂය ඉක්මවා ගිහිල්ලා තමා ඉන්නේ මෙයා. ඒ නිසයි මං ගොඩාක් ශෝක වෙන්නේ කියලා තාත්තා කිව්ව කාරණේ ඇත්ත. ඇයි මාරයා ශෝක වුණානේ ගොඩාක්? ඊට පස්සේ තණ්හා රති රගා මොකද උනේ? මාර දුවරු භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා කියනවා. ගිහිල්ලා මොකද වෙන්නේ? පැත්තකින් හිටගත්තා කියනවා. හිටගෙන මොකද උනේ? මාර දුවරු ගාතාවකින් මෙන්න මෙහෙම කිව්වා කියනවා. මොකද ශෝකේ ගිලිලඳ කියලා ඇව්වා. මේ වනයේට වෙලා හිත හිතා ඉන්නේ. ධනහානියක්වත් වුණාද කියලා ඇව්වා. වෙන පැතුමක්වත් තියනවද කියලා ඇව්වා. ගමේ ඉන්නද්දී
මොකවත් වැරැද්දක්වත් කොලාද කියලා ඇව්වා. මොකද ජනයත් එක්ක මිත්‍රකමක් නැත්තේ කිව්වා. ඔබ වහන්සේ කවුරුත් එක්ක මිත්‍රකමක් ඇති කරගන්නේ නෑ නේද කියලා ඇව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඔන්න කතා කළා. කොහොමද කතා කළේ? අර සුමදුර වූ බ්‍රහ්මස්වරය පාවිච්චි කරලා කතා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, ප්‍රිය වූ මිහිරි වූ ස්වරූප ඇති මාර සේනාව පරද්දලා මං හුදෙකලාවෙම ධ්‍යාන වඩනවා. මාරයව පරද්දලා මාර සේනාව පරද්දලා මං මේ හුදකලාවේ ධ්‍යාන වඩනවා. හදවතේ ශාන්තිය වූ ජීවිතයේ අර්ථයට පැමිණීම නම් වූ ඒ අරහත් ඵල සුවය මං අවබෝධ කළා. ඒ අරහත් ඵල සුවය මම අවබෝධ කළා. ඒ නිසා මං ජනයාත් සමග මිත්‍රකමක් නැහැ. ඒ නිසා මං කවුරු එක්කවත් මිත්‍රකමක් ඇති කරගන්නේ නැහැ. මං අරහත් ඵල සුවය විඳ විඳා ඉන්නවා කියලා ඔන්න සුගතයන් වහන්සේ දේශනා කළා. එතකොට අර මාරදුවරු භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා. මේ සසුනේ භික්ෂුව කෙබඳු ආකාර දහම් හැසිරීමක් බහුල වශයෙන් කිරීමෙන්ද පංචකාමයේ නැමැති සැඩපහරත් මනසේ ඇති වෙන කෙලෙස් නැමැති සැඩපහරත් තරණය කරන්න කියලා ඇහුවා. භික්ෂුවක් මේ සසුනේ මොන වගේ දහමක් පුරුදු කරලද, බහුල වශයෙන් කරලද, පංචකාමයේ නැමැති සැඩපහරත් මනසේ ඇති වෙන කෙලෙස් නැමැති සැඩපහරත් තරණය කරන්න කියලා ඇහුවා. කෙබඳු ධ්‍යාන වඩලද, බහුල වශයෙන් වඩලද, කාම සංඥාව ඔහුගෙන් බැහැර වෙන්නේ, ඒ සංඥාව ඔහුට නොලැබෙන්නේ මොන සංඥාව, කාම සංඥාව කොච්චර පුරුදු කරලද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. හොඳට අහගන්න. ඒ භික්ෂුවගේ කයත් සංසිඳිලා තියෙන්නේ කිව්වා. කය සංසිඳිලා කිව්වා. හිත ඉතා හොඳින් නිදුක් වෙලා තියෙන්නේ කිව්වා. හිත නිදා ඉතා හොඳින් නිදහස් වෙලා තියෙන්නේ කිව්වා. සංස්කාර රැස් වෙන්නේ නෑ. යලි උපතක් පිණිස කර්ම රැස් වෙන්නේ නෑ කිව්වා. සතර සතිපට්ඨානෙ හිත හොඳට පිහිටලා තියෙන්නේ කිව්වා. කායානුපස්සනාවේ හිත හොඳට පිහිටලා කය ගැන සිහියෙන් ඉන්නේ කිව්වා. වේදනානුපස්සනාවේ හිත හොඳට පිහිටලා කිව්වා. වේදනාව ගැන හොඳට සිහියෙන් ඉන්නේ කිව්වා. චිත්තානුපස්සනාවේ හිත හොඳට පිහිටලා සිත ගැන හොඳට සිහියෙන් ඉන්නේ කිව්වා. දැන් තියෙන්නේ රාග සිතක්ද, රාග නැති සිතක්ද, ద్వේස සිතක්ද, ద్వේසේ නැති සිතක්ද, මෝහ සිතක්ද, මෝහේ නැති සිතක්ද කියලා හොඳට සිත ගැන සිහියෙන් ඉන්නේ කිව්වා. ඒ විතරක් නෙවෙයි ධම්මානුපස්සනාවෙනුත් ඉන්නේ කිව්වා. දහම සිහි කර කර ඉන්නේ කිව්වා. ඊළඟට මොකද වෙන්නේ? තණ්හාව රහිතවයි ඉන්නේ කිව්වා. ඒ භික්ෂුව තණ්හාව දුරින්ම දුරු කරලා ඉන්නේ කිව්වා. ආයේ ඉතුරු වෙන්න දෙයක් නැහැ කිව්වා. ධර්මාවබෝධය තුළින් ධ්‍යාන වඩන ඔහු බාහිර අරමුණු විතර්ක කරන්නේ නැහැ කිව්වා. ධර්මාවබෝධයෙන් ධ්‍යාන වඩනවා කිව්වා. බාහිර අරමුණු ගැන විතර්ක කරන්නේ නැහැ කිව්වා. ඒ නිසා බාහිර අරමුණු වලට එයා ඇවිස්සෙන්නේ නැහැ කිව්වා. සිහි කරන්නේ නැහැ ඒවා කිව්වා. හැකිලෙන්නේ නැහැ කිව්වා. ඔන්න අරහත්වේ සාක්ෂාත් කරපු භික්ෂුවගේ ස්වභාවය කිව්වා.
ඔය ආකාරයට බහුල වශයෙන් ජීවිතේ ගෙවන භික්ෂුව පංචකාමයේ නැමැති සැඩගඟේ පංචකාමයේ නැමැති සැඩගඟත් මනසේ ඇතිවෙන අරමුණු තරණය කරනවා කියලා. පංචකාමයේ නැමැති සැඩගඟත් මනසේ ඇතිවෙන අරමුණු තරණය කරනවා කිව්වා. ඔය විදියට භික්ෂුව බහුල වශයෙන් ධ්‍යාන වඩනකොට ආයේ ආයේ පුරුදු කරනකොට කාම සංඥාව බැහැර වෙනවා කිව්වා. කාම සංඥාව බැහැර වෙනවා කිව්වා. ඇසට රූප ගැන තියෙන ආසාව, කනින් දකින අහන සද්ද ගැන තියෙන ආසාව, නාසයට දැනෙන ගඳ සුවඳට තියෙන ආසාව, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට හිත ඇදිලා යන එක ඒ සංඥාව දුරු වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම සංඥා ලැබෙන්නේ නෑ කියන ඔය විදිහට. එතකොට රගා මාරදු භාග්‍යතුන් වහන්සේ සමීපයට ආවා. ඇවිල්ලා මෙන්න මෙහෙම කතා කළා. ශ්‍රාවක පිරිස් පිරිවරාගෙන චාරිකාවේ වඩින මේ ශාස්ත්‍රූන් වහන්සේ තෘෂ්ණාව නැති කරලා ඉන්නේ කිව්වා. බොහෝ සත්වයන්ද මේ නිසා තෘෂ්ණාව නැති කරලා දානවා කිව්වා. මේ තණ්හා රහිත මුනිදුන් මාරයාගේ ග්‍රාණයේ සිටින බොහෝ සත්වයන් සසර සැඩපහරින් සත්වයන් පැහැරගෙන සසරින් එතෙරට රැගෙන යනවා කිව්වා. මේ කෙනා බොහෝ ජනයාව බොහෝ සත්වයින්ව පැහැරගෙන සසර සැඩපහරින් එතෙරට එක්කගෙන යනවා කිව්වා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඔව් මහා වීර වූ තථාගතයන් වහන්සේලා මේ සත්වයන්ට සද්ධර්මයේ තුලින් එතෙර කරවනවා කිව්වා. මේ සත්වයන්ව සද්ධර්මයේ තුලින් එතෙර කරවනවා කිව්වා. ධර්මයෙන් සත්වයන්ව එතෙර කරවද්දී ඒකට ඊරිසියා කරන්නේ ඇයි කිව්වා. මම ශ්‍රී සද්ධර්මයෙන් සත්වයන්ව සසර දුකෙන් එතෙර කරවද්දී, මේ ගෝර සසරෙන් එතෙර කරවද්දී ඒකට ඔහෙලා මොකටද ඊරිසියා කරන්නේ කිව්වා. ඉතින් තණ්හාත් අරතිත් ඒ වගේම රගාත් මොකද කළේ? මාර දුවරු තීරණය කළා මෙයාව පරද්දන්න බෑ කියලා. අන්තිමට ලේවමනේ දාලා නේද කලන්ත හැදිලා. මොකද වෙන්නේ? ඔව් මල මුත්‍ර පිට වෙලා. දැන් කොහොමද ගියේ? ඇතෙක්ව අරන් එනවා වගේ එන්නම් කියලා. දැන් ඇත්තු ගේන්න ගියපු අයට ලේවමනේ ගියා. මල මුත්‍ර පිට උනා. හීන් දාඩිය දැම්මා. ඔන්න ඉතින් තුන් දෙනා හිස් අතින්ම මාරයා ළඟට ලේ පෙර පෙර ගියා. මලමුත්‍ර පිට කරගෙනම ගියා. හීන් දාඩිය දාගෙන ගියා. ඇයි අර නටපු නැටිල්ලට ඉතින් එහෙම වෙන්න ඇතුව ඇ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ගියාට පස්සේ තමන්ගේ දුවරු ඈතින් එනවා මාරයා දැක්කා. දැකලා මොකද වුනේ? මෙන්න මෙහෙම මාරයා කිව්වා, මෝඩියේ. ඔන්න මාරයා දූලට කියනවා, මෝඩියේ මානෙල් දඬුවලින් පර්වතයක් ඇදන් එන්න හිතුවද කියලා ඇහුවා. මානෙල් දඬුවලින් මානෙල් මලේ දණ්ඩෙන් පර්වතයක් ඇදන් එන්න හිතුවද කියලා ඇහුවා. අනේ මෝඩියේ නියපොතු වලින් ගල් කන්දක් හාරන්න නේද බලතොපි ගියේ කියලා ඇහුවා. නියපොතු වලින් ගල් කන්දක් හාරන්න නේද බොලව් තොපි
ගිය කියලා හැව්වා. අනේ මෝඩී, දත් වලින් යකඩ කන්න නේද තුපි? ගිය කියලා හැව්වා. මකුළු දැලෙන් හුලි හුලං නවත්තන්න නේද හැදුවේ කියලා හැව්වා. ඊළඟට අත දික් කරලා මහා ගංගා නවත්තන්න නේද තොපි? ගිය කියලා හැව්වා. අනේ මෝඩී, තොපිට පුළුවන් නම් ඊට ඉස්සෙල්ලා මං ඕක කරනවා කිව්වා. සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදු වුණා, මාව පරාජය කළා. එහෙව් එකේ උඹලා කොහේ හැරෙන්නද කියලා හැව්වා නේද? එහෙව් එකේ උඹලා කොහේ කරන්නද කියලා හැව්වා. මෝඩී, කවදාවත් මානෙල් දණ්ඩකින් මහා පර්වත ඇදන්ෙන්ට බෑ. ඒ වගේම නියපොතු වලින් මහා ගල් පර්වත හරන්ට බෑ. මෝඩී, දත් වලින් යකඩ කන්න බෑ. තේරුම් ගත්තේ නෑනේ උඹලා මේක. පුළුවන් නම් මං සිද්ධාර්ථව පරද්දනවා කිව්වා. පුළුවන් නම් මං ඒක කරනවා කිව්වා. කියන දේ ඇහුවේ නෑනේ මේ මෝඩියෝ. දැන්වත් තේරුම් ගනිල්ලා සිද්ධාර්ථ සම්බුදු වුණා. මහා ගල් පර්වතයක් ඔළුව උඩ තියාගෙන ගැඹුරු ජලයේ පිහිටක් හොයනවා වගේනේ උඹලා ඔය කරපු වැඩේ කිව්වා. මහතඩි ගලක් ඔළුවේ තියාගෙන මහා ගැඹුරු ජලයක ගිලෙන්න නැතුව ඉන්නවා වගේනේ උඹලා ඔය කරපු දේ කිව්වා. එහෙම පුළුවන්ද මෝඩියේ කියලා හැව්වා. පපිය උලක් ඇනුනා වගේ ගෞතමයන් කෙරෙහි කලකිරිලා ආවා නේද කියලා හැව්වා. පපුය උලක් ඇනගෙන වගේ ගෞතමයෝ ගැන කලකිරිලා ආවා නේද? ලේ පෙර පෙර කිව්වා. අසූචි මලමුත්‍ර පිට කර කර ආවා නේද කියලා හැව්වා. එතකොට මොකද වෙන්නේ? මාර දූවරු ලැජ්ජාවෙන් බිම් බලාගෙන හිටියා කිව්වා. ලැජ්ජාවෙන් බිම් බලාගෙන හිටියා කිව්වා. කාලෙකට පස්සේ ඔන්න තුන් දෙනා හොඳටම පැරදුනා කිව්වා. එතකොට මොකද වෙන්නේ? එතකොට තණ්හාත් අරතිත් රගාත් කියන මේ තුන් දෙනා දිලිසි දිලිසි එතෙන්ට ආවා කියන. එතකොට මොකද වෙන්නේ? කොහොමද අපේ බුදුරජාණන් වහන්සේ මේ අයව පළවහැරියා කියන්නේ? ඒ ආපු වෙලාවේ ඉස්සරලා හරියට නිකන් ගිලිහි වැටෙන පුළුන් රොදක් සුළඟින් විසි කරනවා වගේ භාග්‍යතුන් වහන්සේ මේ අයව පළවහැරී කියන. එතකොට පින්වත්නි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ අභිමානය, ගෞතම බුදුරජාණන් වහන්සේගේ තේජස, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ අභීත බව, ගෞතම බුදුරජාණන් වහන්සේගේ නොසැලෙන බව, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ සංසිඳුන බව කොච්චරදනේ? තුන් ලෝකයටම තිලකයක් වෙච්ච, අසරණ සරණ වුණ, අනාථ නාථ වුණ, අංගී රස වුණ, අග්‍ර දක්ෂිනෙය වුණ, අමාමෑණි වුණ, තුන් ලෝකයම අඳුරු ලෝකයක් වෙලා තියෙනකොට තුන් ලෝකයම එළිය කළ මහා හිරු මඩල වුණ. ඔබෙත් මගෙත් ලෝකේ එළිය කළ ඒ ඝන අඳුර දුරු කළ මහා ආලෝකය වුණ. සියල්ල දන්න, සියල්ල දකින තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අභීත බව නේද මේ තියෙන්නේ? නොසැලෙන බව නේද මේ කියන්නේ? ඒ තථාගතයන් වහන්සේගේ
ගාම්භීර බව නේද මේ කියවෙන්නේ. හිත පහදවා ගන්න බැරිද? එවන් ශාස්ත්‍රවරයෙක් ගැන හිත පහදවා ගන්න බැරි නම් එතන තියෙන්නේ අඥානකමද නැත්? එච්චර උත්තරීතර, එච්චර නොසැලෙන, එච්චර ගාම්භීර, එච්චර අභීත ශාස්ත්‍රවරයෙක් ගැනවත් හිත පහදවා ගන්න බැරි නම් නේද? හිතන්නකුනේ අපි කොච්චර මෝඩදනේ. ඒ නිසා හිත හිතා හිත හිතා සතුටු වෙන්න, ආය ආය මතක් කරන්න, උදේ දවල් රැ නිති මතක් කරන්න, අනේ මම සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තෙම්ම අරහත් නේද, රාග ද්වේෂ මෝහ දුරු කළා නේද, රහසින්වත් පෞකලේ නෑ නේද, ගුරුවරයෙක්ගේ උපකාර නැතුව ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය අවබෝධ කළා නේද? ඊට පස්සේ දස බල ඥාන, සිව් විශාරද ඥාන, මහා කරුණා සමාපatti ඥානාදී ඥානයන් දරා වැඩ සිටින්නට තරම් ඔව් උන්වහන්සේ ඒ ඥානයන් දරාගෙන වැඩ ඉඳලා ඒ ඥානයන්ට අනුවම ජීවිතය ගත කළ නිසා විද්‍යා චරණ සම්පන්න වුණා නේද? නිවන් මගේ පළවෙනියටම ගමන් කරපු සුගතයන් වහන්සේ නේද මගේ ශාස්ත්‍රූන් වහන්සේ. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ සතර අපාය අවබෝධ කරලා ඒ සතර අපායෙන් මනාව නිදහස් වෙලා වාසය කරපු ඒ ශාස්ත්‍රූන් වහන්සේ නේද මම සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේ නේද උන්වහන්සේ ලෝකවිදූ වෙනව නේද කියලා හිත හිතා ගුණ සීකරන්ට දෙවියන්ව මිනිස්සුන්ව දමනය කරන්න බැරි අයව දමනය කරපු ඉර්දි ප්‍රාතිහාරයෙන්, ආදේශනා ප්‍රාතිහාරයෙන්, අනුශාසනා ප්‍රාතිහාරයෙන් දෙවි මිනිසුන්ව දමනය කළ මගේ ශාස්ත්‍රූන් වහන්සේ නේද මේ කියලා හිත හිතා සතුටු වෙන්න. දෙවියන්ටත් ගුරුවරයා වෙච්ච, මිනිස්සුන්ටත් ගුරුවරයා වෙච්ච, තුන් ලෝකෙම ගුරුවරයා වෙච්ච ශාස්ත්‍රූන් වහන්සේ නේද මේ මම සරණ ගියේ කියලා හිත හිතා හිත හිතා සතුටු වෙන්න. තමන් වහන්සේ අවබෝධ කළ දහම තුන් ලෝකෙම ඉන්න පිනැතියන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරපු බුද්ධ කියන ගුණය දරන උත්තමය නේද මේ කියලා හිත හිතා සරණ යන්ටකෝ. ඒ වගේ මහසවුසට මාලිගාද, පිපෙන පිපෙන මලද, අනන්ත අප්‍රමාණ සුවඳද, දාන මානද, නොයෙක් නොයෙක් පුද පූජාවන්ගෙන් පුද ලබන්න සුදුසු ඒ භාග්‍යවන්ත වූ මම සරණ ගිය අංගීරස වූ තථාගතයන් වහන්සේ නේද ඒ භාග්‍යතුන් වහන්සේ නේද මේ කියලා හිත හිතා හිත හිතා සරණ යන්ටකෝ. හිත හිතා සතුටු වෙන්ටකෝ. ඒ සරණ, ඒ සතුට, ඒ චිත්ත ප්‍රීතිය ඒ කාන්තෙන් ඔබව සැපවත් කරනවනනේ. වැඩි මොහොතක් ඕන්නේ මේ වෙලාවේ හිත පහදවා ගන්නටකො. අනේ මම වෙන කිසිම ශාස්ත්‍රවරයෙක්ව සරණ යන්නේ නැහැ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේව එකම ශාස්ත්‍රෝ කරගෙන
සරණ යනවා කියලා අදිෂ්ඨාන කරගන්න. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ 84,000ක් වූ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය එකම දහම කරගෙන අනෙක් සියලු දේ අතහැරලා ඒ දේ එකම දහම කරගෙන මම සරණ යනවා කියලා ආඩම්බරෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඊළඟට ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්ටකෝ. ඒ වගේම සුපටිපන්න ගුණදරන උජුපටිපන්න ගුණදරන ඥායපටිපන්න ගුණදරන සාමීචි පටිපන්න ආදී ගුණදරන බුදුරජාණන් වහන්සේගේ ලය මඩලේ උපන්න ඒ ශ්‍රාවක සංඝයා එකම උතුම් පිරිස කරගෙන මම සරණ යනවා කියලා හදවතින්ම සරණ යන්නකො. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන්ම ජීවිතේට එක වතාවක් හරි කියන්ටකො. අවබෝධයෙන් ඒ කෙනා ඉරහඳ තාරකාදිය බලන්නේ නෑනේ, ඒවා පතන්නේ නෑනේ, ඒවාට අනුව තමන්ගේ ජීවිතේ වෙන්න දෙන්නේ නෑනේ. එයාලා ඉරහඳ තාරකා නෙවෙයිනේ විශ්වාස කරන්නේ. ඒ කෙනා විශ්වාස කරන්නේ කර්ම, කර්මඵලනේ, හේතුඵල දහමනේ, පටිච්ච සමුප්පාදයනේ. ඒ කෙනා විශ්වාස කරන්නේ තථාගතයන් වහන්සේව, තථාගතයන් වහන්සේගේ දහම, ඒ ශ්‍රාවක සංඝරත්නයනේ. ඉතින් පින්වත්නි, ආයෙත් කියන්නේ හිත පහදවා ගන්නට, ආයෙත් කියන්නේ හිත පහදවා ගන්නට. ඒ පහදින පැහැදිල්ල ඔබට කවදාවත් අනර්ථයක් කරන්නේ නැහැ. ඒ නිසා ඔබ සියලු දෙනාටම අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය ශ්‍රාවක සංඝයා සරණ යන්ට උතුම් සීලයක් ආරක්ෂා කරන්ට ගෞතම බුදුසසුනේම අමා මහ නිවණින් සැනසෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.